සිරුමෙන් බැබලෙන්නට ඔබට හැකියාව තියෙනවා. එය අවදි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අලුත් මාසයක් අපිට මුණ ගැහිවි. ඊට පෙර දවසක් අද 30 වෙනිදා, මැයි මාසේ 30 වෙනිදා බ්‍රහස්පතින්දා. අලුත් මාසයකට ලෑස්ති වෙනකොට අප තුල තියෙනවා නම් අවදානය. ඒ මාසය මහ ධන නිදානයක් කරගන්න පුළුවන්. අද බ්‍රහස්පතින්දා ලෝකය ආලෝකමත් කරමින් හිරු උදා වුණේ 5:53ට. ඒ නිසා රාහු කාලය දවල් 1:41 ඉඳලා 3:15 වෙනකම්ම බලපැවැත්තුණා. ඉතින් අද දවසේදී අපිට මුණ ගැහින්නේ බුධ හිමි රේවතී නැකත. බුධ කියන්නේ පණිවිඩකරුවාගේ නැකත. ඔබට මැසෙන්ජර් කෙනෙක් ගෙනත් දෙනවා පණිවිඩයක්. මොනවටද? අද 30 වෙනිදා ගෙනත් දෙනවා ජුනි මාසය තුල දිනාගත යුතු දේවල් ලැයිස්තුවක් කියා දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔබ ඔබේ හැකියාව කුසලතාවය ලග්නයෙන් ලග්නය අනුව යොදවන්න ඕන, ආයෝජනය කරන්න ඕන කොහොමද කියන එක තව මොහොතකින් දැනගන්න සූදානම් වෙමු. මේෂ ලග්නයට අද දවසේ මේ රේවතී නැකතත් එක්ක ඔබට පණිවිඩය ලැබෙනවා. ගෞරවය දිනා ගැනීමේ මාතෘකාවලට එන මාසය හරිම සුබයි. ඔබේ චරිතයට අලුත් චරිත එකතු කරගන්න, ඇතුල් කරගන්න හදනවනම් ගායකයෙකුගේ චරිතය තුළ චිත්‍ර ශිල්පියෙකුත් ඉන්න බැරිද? ප්‍රේමවන්තයෙකුත් ඉන්න බැරිද? ජීවිතයට අලුත් චරිත එකතු කරගන්න ඔන්න අද දවසේ අදිෂ්ඨාන කරගත්තොත් මාසයක් තුළ එය අත්දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ජීවිතයට අලුත් ආර්ථික ජීවිතයක්, අධ්‍යාපනික ජීවිතයක්, ප්‍රභූ ජීවිතයක් එක්කහු කරගන්න හදනවනම් ඔබේ පෞද්ගලික ජීවිතයට ගෞරවයද චරිතයද අලුත් ජීවිතයද එකතු කරගන්නයි අද දවස 30 වෙනිදා බ්‍රහස්පතින්දා උදා වෙලා තියෙන්නේ. මේෂ ලග්න කෙනෙක් හැටියට ඒ ගැන අවධානවත් වෙන්න. වගකීම ඔබ අතයි. අද 30 වෙනිදා වෘෂභ ලග්නයට රේවතීහෙවත් බුධගේ පණිවිඩයක් තියෙනවා. කාරණා කිහිපයක් ගැන. නින්දත් ප්‍රයෝජනයකට ගන්න. නින්ද කියන්නේ එක්තරා විදිහක පුහුණු කරගත්තොත් අවදියෙන් සිටීමක්, සතියෙන් සිටීමක්, භාවනාගත වීමක්. අන්න ඒ පිළිබඳව ටිකක් වෘෂභ ලග්නයි හිතා බලන්න. ඒ එක්කම අද දවසේ අදිෂ්ඨානයක්, අදහසක්, සැලැස්මක් හදාගත්තොත් විදේශවලින් ඵල ලබනවායි කියලා. නිසකවම ඔබට එය පියවරෙන් පියවර සාර්ථක කරගන්න පුළුවන් එළඹෙන මාසය තුලදී. ඒ තරමටම අද දවස හරිම බලවත්, හිතන දේ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වෘෂභ ලග්න ඔබට සුචරිවත් අයගෙන්, චරිතය සුද්ධ වුණු අයගෙන්, උතුම් හැකියාවන් ඇති අයගෙන්, දෙවියන් වේවා, උගතුන් වේවා, වැඩිහිටියන් වේවා, ගුරුවරුන් වේවා, මේ වගේ උතුම් අයගෙන් සුද්ධ වරප්‍රසාද එකතු කරගන්න පුළුවන්. ඒ නිසා සුචරිත භාවය වෘෂභ ලග්න අයට වරප්‍රසාද දෙන දවසක් අද. ලෑස්ති වුණොත් මාසෙම ඒ ගුණය ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. වෘෂභ ලග්නයට මිතුන ලග්නයට අද දවසේදී ලාභ ලබන්න සංකල්ප උපදින දවසක්. අද බ්‍රහස්පතින්ද දවස පණවිඩකාර බුධගේ රේවතී නැකත. මිතුන ලග්නය අයිති වෙන්නේ මෙන්න මේ රේවතී නැකත හිමි බුධට. ඒ නිසා ලාභ ලබන ලෙස ඕනම වැඩ කටයුත්තක යෙදෙන්න අලුත් අදහස් පහළ වෙන දවසක්. සිද්ධි, ඕනම දෙයක් ඉෂ්ට ප්‍රාප්ත කරගන්න පුළුවන්කම ලැබෙන විශිෂ්ට දවසක්. මේක ප්‍රයෝජනෙටම ගන්න ඉදිරි මාසය පුරාම අද මාසය අවසන් ආසන්නයේදී අපිට දෙන්නේ වගේ පණිවිඩයක්. ඒ විතරක් නෙවෙයි,
ඔබ දන්නවද මිතුන කෙනෙක් හැටියට ඔබ ළඟ තියෙන මහා ශක්තියෙන් හැංගිලා තියෙන ප්‍රමාණය විභව ශක්තිය විය හැකියාව පුදුම බලවත් විදියට අද ඉඳලා ඉදිරි මාසෙම ඔබට අවදි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද දවස මිතුන ලග්න අය නාස්ති කරගන්න එපා. ඉදිරි මාසයටම විශිෂ්ට දවසක්. කටක ලග්නයට මේ බුධගේ නැකතක් රේවතී නැකත අලුත් මාසයටම දෙනවා බොහොම ඉහළ සුද්ධ පණිවිඩයක්, දිව්‍යමය පණිවිඩයක්. ඒ තමයි කටක ලග්න ඔබ තුළ තියෙන ඥානය භාවිතාවට ගන්න අවස්ථාවන් හදල දෙනවා. දෛනික ජීවිතයේදී, සමාජ ජීවිතයේදී, වෘත්තීය ජීවිතයේදී, අද දවසේදී. ඒක ඔබට ඉදිරි මාසය අලුත් විදිහකට වැඩ කරන්න පුදුම ඉඟියක් ලබා දේවි. ඒ විතරක් නෙවෙයි, ඔබේ කර්මාන්තවල අලුත් පෙරඩිවලටයි මේ අද ඉඳලා ලොකු වෑයමක් ගන්නේ සෝබාදහම. අද මාසේ අවසාන වෙනවායි කියන්නේ හෙට ඉඳලා අලුත් මාසයක්. ඒ මාසය තුළ ඔබේ කර්මාන්තවල වෙනසක් කරගන්න පුළුවන්, ඔබේ ආදාය මාර්ගවල වෙනසක් කරගන්න පුළුවන්, ඔබේ ව්‍යාපාරවල වෙනසක් කරගන්න පුළුවන් ඔබ කටක ලග්න කෙනෙක් නම්. මෙන්න මේ නිසා ඒ වෙනස ඔබ ඉන්න තැනින් ඉහළට සහ ඔබ ඉන්න තැනින් වටේට පැතිරීම, ඒ තරමටම කටක ලග්න ඔබට භාග්‍යවන්ත දවසක්. එය අත්දැකීම සහතිකවම ඔබට සරල දෙයක් වේවි. සිංහ ලග්නයට අද මේ 30 වෙනිදා බ්‍රහස්පතින්දා රේවතී, එහෙම නැත්නම් බුධ ග්‍රහයා පණිවිඩයක් අරගෙන එනවා. මේ ඔබේ පූර්ව කුසල් පෙරපින් අවදි කරගන්න පුළුවන් මාසයයි ජුනි මාසයේ විදිහට මුණ ගැහින්නේ. හැබැයි අද ඔබ සූදානම් නොවුනොත්, හෙටට කල් දැම්මොත් ජුනි මාසය මෙහෙම ගත වෙලා යාවි. ඒ විතරක් නෙවෙයි, භාග්‍ය වාසනාව පුදුම විදිහට වාසනාව ඔබ ළඟ කැරකෙන මාසයක්. ඒ නිසා වාසනාව තෝරාගන්න පුළුවන් ඥානයයි අද දවසේදී ඔබ අඳුනගන්න ඕනේ, භාවිතාවට ගන්න පුරුදු වෙන්න ඕනේ. රාජ්‍ය තනතුරු සහ වෙන වරප්‍රසාද පවා ඔබට එකතු කරගන්න පුළුවන්. සුභස්ථානයක්, සුභම දේවල් සිද්ධ වෙනවා, අසුභ දේවල් මගහරින්න පුළුවන්කම ලැබෙනවා සිංහ ලග්න ඔබට. අන්න ඒ නිසයි මම කියන්නේ අද මේ බ්‍රහස්පතින්දා දවසේ රේවතී නැකත ඔබේ ජීවිතයම වෙනස් කරන්න අවකාශ හදලා දෙන දවසක් කියලා. කන්‍යා ලග්නයට ආයුෂය වර්ධනය කරගන්න පුළුවන් වෙන දවසක් මේ මාසය. ආයුෂ වර්ධන භාවනාවලට සහ ඖෂධ ක්‍රියාකාරකම් වලට, ව්‍යායාම් වලට බොහොම විශිෂ්ටයි කන්‍යා ලග්නයට. විශේෂයෙන් කන්‍යා ලග්න වැඩිහිටි අයට මේක හොඳ පණිවිඩයක් වේවි. ඒ කියන්නේ හොඳම උපාය මාර්ගය, හොඳම ගුරුවරයා, හොඳම වෛද්‍ය ක්‍රම, මේ හැම දෙයක්ම හොයාගන්නට පුළුවන්. ඒ එක්කම කන්‍යා ලග්නයට මංගල කටයුතු මුණ ගැහෙන කාලයක්. ඒ කියන්නේ ඕනම වැඩක් මංගල්‍යයක් විදිහට සතුටින් කර කියාගෙන යන්න පුළුවන් මාසයකුයි මේ උදා වෙන්න හදන්නේ. ඒකටයි අද අත්තිවාරම දාන්නේ 30 වෙනිදා බ්‍රහස්පතින්දා කන්‍යා ලග්න ඔබේ ජීවිතයට. ඒ විතරක් නෙවෙයි, નિરાයාසයෙන් උත්සාහයකින් තොරව කන්‍යා ලග්න ඔබට හුඟක් දේවල් මුණ ගැහෙනවා මේ මාසෙදී. හැබැයි අද 30 වෙනිදා ඔබේ ගොඩක් මුණ ගැහෙන දෙයින් වඩා හොඳ දේ තෝරා ගැනීමේ කෞශල්‍ය ආපහු මතු කරගන්න, එය මෝහත් කරගන්න, එය ක්‍රියාකාරී කරගන්න. මෙන්න මේ විදියට වුණොත් කන්‍යා ලග්නයට අද දවස ජීවිතේම වෙනස් කරන මාසයක් නිර්මාණය කරගැනීමේ අයිතිය ලබා දෙනවා. තුලා ලග්නයට
මහජන කටයුතු වලට සම්බන්ධ වෙන්නම සිද්ධ වෙන මාසයක් ඔන්න පටන් ගන්නවා. ජුනි මාසය. හැබැයි අද ඒ පිළිබඳව ඉඟි ලැබේවි, අවස්ථා ලැබේවි, ආරාධනා ලැබේවි තුලා ලග්නායට සෑහෙන්න. අන්න ඒ නිසා අනුන්ගේ දේශපාලන වැඩවලට, සමිති සමාගම් වැඩවලට, ආයතන වැඩවලට ඔබට යන්න වේවි. ඒ ඇයි? අර මහජනයා අතර ඔබව ආකර්ෂණයට පාත්‍රවන මාසයක් අදින් පස්සේ පටන් ගන්න ලෑස්ති වෙන නිසා අද 30 වෙනිදා බ්‍රහස්පතින්දායි බලය එනවා. ඒ විතරක් නෙවෙයි. ඔබට තවත් එහාට යන්න පුළුවන්. මත් නොවි වැඩ කරන්න කියන එක මම කියනවා. ප්‍රභූන් මුණ ගැහෙවි, බලවත් අය මුණ ගැහෙවි, අතට මිටටත් ටිකක් වැඩිපුර තුලා ලග්න ඔබට ධන දාන්න ලැබේවි. කලමනාකරණය ඉතාම වැදගත් බව අමතක කරන්න එපා. ඒ වගේම ඕනිම වැඩක් පුදුම විදිහට කෙරෙන්න පටන් ගන්නවා. පියවරෙන් පියවර සාර්ථක වෙනවා. ඉතින් හැබැයි මේ ඔක්කොටම අද දවසේදී මේ කරුණු දැනගෙන මනස, සිත, චරිතය සූදානම් කරගන්න ඊට. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයට මූල්‍ය කටයුතු, මුදල් කටයුතු වලටම සුබ මාසයක් පටන් ගන්නවා. හැබැයි අද ඔබ මානසිකව සූදානම් කරගන්න සැකැස්ම අනුවයි. අද ඔබට මුණගැහෙන අරමුණු සහ අවස්ථාවන් සම්පත් විදිහට භාවිතා කරන්න ඔබ ලෑස්ති වෙන ආකාරය අනුවයි. ඒ නිසයි අද 30 වෙනිදා බ්‍රහස්පතින්දා වැදගත් වෙන්නේ වෘශ්චික ලග්න ඔබට. ඒ විතරක් නෙවෙයි, ඔබට අනෙක් අයගේ වරදාන ලබා ගන්න පුළුවන් වෙන මාසයක් ඔන්න මුණ ගැහෙනවා. ඒකෙදි සටනකින් තොරව ආදරයෙන් ඒවා දිනා ගැනීමේ හැකියාව, කුසලතාවය ඔබ අද දවස තුලදී ඒ වැඩේට යොදන ප්‍රමාණය ගැන හිතා බලන්න ඕනේ. ඒ වගේම ඔබට මෙච්චර කල් කරදර කරපු අය, වෘශ්චික ලග්න ඔබට කරදර දීපු හුඟ දෙනෙක් වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙන මාසයක්. ඒ නිසා විරුද්ධ වෙච්ච හුඟ දෙනෙක් ඔබේ හොඳම හිතවතුන් හෝ උපදේශකයන් කරගන්නට තරම් වෘශ්චික ලග්න ඔබට බලවත් මාසයක් මුණ ගැහෙනවා. ලැස්ති වෙන අද 30 වෙනිදා ඔබේ දවසයි. ධනු ලග්න ඔබට අද බ්‍රහස්පතින්දා ඔබේම ලග්නාධිපතිගේ දවසක්, ඒ වගේම බුද පණිවිඩකරුගේ නැකත් දවසක්, රේවතී නැකත. එහෙනම් ධනු ලග්න ඔබට ඔබේ බුද්ධි ප්‍රභාවෙන් හොඳට වැඩගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ නිසා වෙනද වගේ අරක බාධා වුණා, මෙයා නිසා මට මේක කරගන්න බැරි වුණා කියනවා වෙනුවට ලෑස්ති වෙන්න ඔබ ඔබේ බුද්ධියෙන් බාධකය මගහරින්න. බාධකය මගහැර ඉලක්කයට යන්න, අරමුණට ළඟා වෙන්න. ඒකට පුදුම විදිහට පුළුවන්කම ලැබෙනවා අනිවාර්යෙන්ම ධනු ලග්න ඔබට. ඒ විතරක් නෙවෙයි, ගෞරවය ලැබෙනවා නිසකවම. අද ඔබ ගන්න තීන්දු තීරණ අනුව මාසයක්ම ඉස්සරහට. ඒ එක්කම ඔබට හුඟ දෙනෙක් ආදරය වෙන්න, විශ්වාස කරන්න, ගරු බුහුමන් දක්වන්න හේතුකාරක වෙන පසුබිමක් අද පටන් ගන්නවා. මාසයක් මේක ඔබත් සමග ඉන්නවයි කියන එක ධනු ලග්න ඔබ අමතක කරන්න එපා. මකර ලග්නය. මකර ලග්න ඔබට වාසනාව සඳහා උවමනා කරන ඔබ තුළම තියෙන ගුප්ත ශක්තිය, එහෙම නැත්නම් ඔබට තියෙන හිතන්න පුළුවන්කම ඉස්මතු වෙන දවසක් අද. ඇයි? දවසයිති බ්‍රහස්පතිට, නැකතයිති පණිවිඩකාර බුදට, රේවති නැකත. අන්න ඒ නිසා මකර ලග්න ඔබට නෑදෑයන්ගෙන් පවා සහාය ගන්න පුළුවන්, නෑදෑයන්ට සහාය වී නව ආයතන, නව ජීවිත ගොඩනගන්න පුළුවන්. ඒ වගේම විවිධ වස්තු, නිශ්චල වස්තු, චංචල වස්තු, නාමික වස්තු හිමි කරගන්නට ඒ අවස්ථාවන් ක්‍රමිකව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම අද දවස තමයි ඔබට
එහි මූලික බීජ මූලික අවස්ථාව මූලික අදහස මූලික පුද්ගලයන් මූලික සංකල්ප එකතු කරලා දෙන්නේ. ඔබ අනවදානෙන් හිටියොත් මොකද්ද වෙන්නේ? මෙන්න මේ නිසා තේරුම් ගන්න මකර ලග්න ඔබට වාසනාවේ දවසක් මුණ ගැහිලාද 30 වෙනිදා ඒක ඥාතීන් එක්ක එකතු වෙලා වස්තු රැස් කිරීමේ දෙයක් බවට පත් කරගන්න පුළුවන් දෙවරක් මේ ගැන හිතා ක්‍රියාත්මක වෙන්න. කුම්භ කුම්භ ලග්නයේට අද මේ මැයි මාසේ 30 වෙනිදා වටිනා පණිවිඩයක් කියනවා. ඒ තමයි කුම්භ ලග්නය අයිති වෙන්නේ සෙනසුරුට. වින්සෝත්තරී දසාවලදී සෙනසුරුට උඩින් තියෙන්නේ බුද. අනෙක් පැත්තෙන් තියෙන්නේ ගුරු. ඒ කියන්නේ ගුරු බුද දෙන්නට අතරදී මුණ ගැහෙන දසාව තමයි අපිට සෙනසුරු කියන්නේ. ගුරුගේ මහ දසාව ගෙවුනහම සෙනසුරු ඇවිල්ලා සෙනසුරුට පස්සේ බුදගේ දසාව වෙනවා. එහෙනම් මේ එක ළඟ මේ තුනක් වැටෙනවා කියන්නේ ඔබට අවස්ථා ත්‍රිත්වයක් අද දිනා ගන්නට පුළුවන්. මොනවද? ආර්ථික අවස්ථාව, නායකත් අවස්ථාව, ආධ්‍යාත්මික අවස්ථාව. මේ අවස්ථාව තුනට අදාළ පුදුම විදිහේ පුද්ගලයන් මුණ ගැහි, අවස්ථා මුණ ගැහි, ලිපිලේඛන මුණ ගැහි, දැනුම් සහ තොරතුරු පණිවිඩ ලැබෙයි. මෙන්න මේ ගැන අවධානවත් වෙන්න අද 30 වෙනිදා. ඇයි? ඉදිරි මාසයේම ඒවා පසුපස හඹා ගිහිල්ලා ඒවා අත්පත් කරගන්න ඔබට පුළුවන්, භුක්ති විඳින්න පුළුවන් ඔබ කුම්භ ලග්න හිමියෙක් නිසා. මීන ලග්නය. මීන ලග්න අයට අද දවසේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනක වාසනාවක් දෙනවා. මොකද්ද? මීන ලග්න අයට එකක් තමන්ගේ පවුලේ අයගේ දියුණුව සාර්ථකත්වයේ සලසන්න මැදිහත් වෙන්නත් පවුලේ අයගේ එකතුවෙන් තමන්ගේ සශ්‍රීකත්වය ගොඩනගා ගන්නට අලුත් අවස්ථා මුණ ගැහෙන්නත්. ඒ වගේම තමයි මීන ලග්න ඔබට තවත් විශේෂිත හැකියාවක් ලැබෙනවා අද දවසේදී. හොඳ අවධානයෙන් හිටියොත් එක මාසයක් හමාරක් ප්‍රයෝජනට ගන්න පුළුවන්. ජුනි මාසයේ වගේ සැප වාසනාවන්ත ජයග්‍රාහී මාසයක් මීන ලග්න ඔබට. වාග් ශක්තිය, වචනයේ ශක්තිය, ඒ විතරක් නෙවෙයි ප්‍රාග්ධනයත් ලැබෙන්නට හේතු කරන දවසක් මාසයක්. අද ඔබට මේ හැම දෙයකම අවස්ථාව පණිවිඩය මුණ ගැහෙනවා. ඔබ අවධානයෙන් නම් මාසයක් තුල ඒ හැම දෙයක්ම ඔබේ කරගන්න පුළුවන්. ඔබ ප්‍රඥාවන්ත, ඉවසිලිවන්ත, අවධානවත් මීන ලග්න හිමියෙක් නම්. ඉතින් මේ විදිහට වුණොත් ඔබ අපි හැම කෙනෙක්ම මේ හිරුමෙන්ම රටම බබලවාවි, අපේ ජීවිතත් බබලේවි. ඊට හේතු ආසනා වේවා කියමින් මම නවතිනවා.